කෙනෙක්ගේන විසපොල් තෙල් තියනවා කියලා තව එක්කෙනෙක්ගේන විසපොල් තෙල් නැහැ කියලා තව එක්කෙනෙක්ගේන විසපොල් තෙල් තියනවාද කියලා ගෙදර බලන්න කියලා ඒත් එක්කම තව එක්කෙනෙක් කියනවා පසිප්පු නීතිගත කරන්න කියලා. ඉතින් මේක ආණ්ඩුවක් වගකීමක් නැති ආණ්ඩුවක් වගවීමක් නැති ආණ්ඩුවක් වියත් වියත් මග මෙතනදි නිශ්ශබ්ද ඇයි වියත් බවක් අපිට මේ ආණ්ඩුවේ පේන්නේ නැහැ කියන එක අපිට කියන්න ඕනේ. මම මෙතනදී දිනබින පත්‍රයේ අංජනගේ කාටුන් එක මේ වෙලාවේ මම මේක තමයි අපිට අද ජනතාවට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා වැඩක් නැහැ. දැන් ওই වෙළඳ පොලේ තියෙන පොල් තෙල් විෂ පොල් තෙල්ද නැද්ද කියලා අපි කොහොමද අඳුනගන්නේ? අයියෝ සිම්පල් නේ. ඒ වයින් කෑම හදලා කාලා පිළිකා හැදුනොත් විෂ පොල් තෙල් නැත්තම් හොඳ පොල් තෙල්. අද ජනතාවගේ කර උඩ ඒක පටලවලා තියෙනවා කියන එක බොහොම කනගාටුවෙන් කියන්න ඕනේ. ඊළඟට මම දකිනවා ලංකාදීප පත්තරේ තියෙනවා මාධ්‍යවේදීන්ට සම්බන්ධීකරණ කමිටු දොරටු වැසේ ආරක්ෂක ලේකම්ගෙන් චක්‍ර ලේකයා. එතකොට සම්බන්ධීකරණ කමිටුවේ අපි කතා කරන්නේ මොනවද කියලා අපි සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙන අය විදිහට අපි දන්නවා ප්‍රදේශයේ තියෙන ජනතාවගේ ගැටලු සහ ආණ්ඩුව සහ ආණ්ඩුවේ ආයතන එකතු වෙලා කරන සංවර්ධන කටයුතු පිළිබඳව තමයි අපි සම්බන්ධීකරණ කමිටුවකදී කතා කරන්නේ. ඒකෙදී ඒවා කොයිතරම් හිතකරද එහෙම නැත්නම් ඒ වගේ තියෙන ගැටලු තියෙනවද මේවා තමයි කතා කරන්නේ. මේවා සමාජයේ දැනගන්න ඕනේ. මේවා මාධ්‍යවේදීන් එන්නේ නැතුව සමාජගත වෙන්නේ කොහොමද? මේ වගේ ගැටලු තියෙනවා නම් මේ වගේ හොඳ තියෙනවා නම් මේවා සමාජගත වෙන්න ඕනේ. එහෙනම් මාධ්‍යවේදීන්ට සම්බන්ධීකරණ දොරටු ඇරිය යුතුමයි. මීට වඩා පුළුල්ව අරින්න ඕනේ කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. මට සැකයක් තියෙනවා මේ වහන්න හදන්නේ මේ ආණ්ඩුවේ තියෙන වහගන්න ඕන දේවල් දිගෑරන තැනක් තමයි සම්බන්ධීකරණ කමිටුව. මේකෙදී මේවා වහගන්නද කියලා අපි දැක්කා දේවානි මහත්මිය කතා කරපු හැටි, එරික් මහත්මයා කතා කරපු හැටි. ඒව නිසා තමයි මේ මාධ්‍යවේදීන් හිටපු නිසා තමයි ඒවා සමාජගත වෙලා රටේ මිනිස්සු මේවා දැනගත්තේ. ඒ නිසා රට දැනගන්නවට බැඳපු වැටක් හැටියට තමයි මම දකින්නේ මේ චක්‍රලේකේ. අනිත් එක ආරක්ෂක ලේකම්තුමා කොහොමද මාධ්‍යයට චක්‍රලේක නිකුත් කරලා මාධ්‍යයට බලපෑම් කරන්නේ? මම කියනවා මේක මාධ්‍ය මර්ධනයක් කියලා. ඇත්තටම මාධ්‍යයේ අඩු වැඩි වශයෙන් අඩුපාඩු තිබුණත් කාගෙත් තියෙන නිසා අපි දන්නවා මේ රටේ වෙච්ච පරිසර විනාශයේ පහුගිය කාලේ පුරාවටම ඒක වළක්වා ගන්න මහඟු සේවයක් කරේ මේ මාධ්‍ය මගින් ඒවා එළියට ආපු නිසා. ඒ නිසා අද කැලෑ විශාල සංඛ්‍යාවක් විනාශ වෙන්න ගියපු ඒවා ආරක්ෂා වෙලා තියෙනවා කියන එක මේ වෙලාවේ කියන්න. ඇත්තම ජනතාවගේ බලාපොරොත්තු වුණේ විරුවන්ගේ ආගමනයත් එක්ක වියත් මගත් එක්ක දේශපාලන සදාචාරයක් බිහි වෙයි කියලා. මිනිසු හීනයක් දැක්කා මේ ආණ්ඩුව ඇවිල්ලා සෞභාග්‍ය උදා කරලා දේශපාලන සදාචාරයක් ඇති වෙයි කියලා. ඇත්තටම මොකද්ද වුනේ? අටපාස් එතනෝල් කාර්යය, කුඩු කාර්යය, ගංජා කාර්යය, කසිප්පු කාර්යය, ඒ වගේම කැලේ පාළුව එකතු වෙලා මේ විරුව ටික නටවනවද කියන එක අද ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. වියත්තු ඇත්තටම දැන් මඟ නතර වෙලා ඉන්නවා කියන එක අපි මේ වෙලේ කියන්න ඕනේ. Breaking Dr. Okay.